සනස ලයිෆ් දිවිචය සුරක්ෂිත ආයෝජනයකට නමර දින විසඳුම සනස ලයිෆ් ඉන්ෂුරන්ස්. දැන් මේ ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සහ ගුරුවරුන්ට මෙවැනි තර්ජනයක් කරන්නේ ඇයි? ඕකට අයිතිය මොකක්ද? දැන් අපි පැහැදිලිවම මේ සම්බන්ධයෙන් සාකච්ඡාමය ප්‍රවේශයන්ගේ ඉන්නකොට ඕත් බිය ගන්නලා මේ ක්‍රියාවලිය කරන්න යනවා කියලා ප්‍රශ්න තමයි අපිට තියෙන්නේ. දැන් විශේෂයෙන්ම අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය සේවාවක් වඩ පත් කරන්න ඕන නම් කළ යුතු දේවල් ගොඩක් තියෙනවා. ජනාධිපතිවරයා අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය සේවාවක් කරලා තියෙන කරනවා නම් අද වෙනකන් 2000 ඉස්සර වසරට අදාළව පෙළපොත් ටික ළමයින්ට දීලා නැහැ. පෙළපොත් සම්පූර්ණ කරලා නැහැ දීලා. ඒ ගැන මොකද කියන්නේ? අඩු ගානේ දරුවන්ට සපත්තු කුට්ටමක් ගන්න බෑ, බෑග් එකක් ගන්න බෑ, අභ්‍යාස පොතක් ගන්න බෑ. මේ ආණ්ඩුව ඇති කරලා තියෙන ආර්ථික අර්බුදය තුළ ඒක අත්‍යවශ්‍ය සේවාවක් නෑ. ඒ ප්‍රශ්න විසඳුමක් ලබා දීලා තියෙනවා. ඒවට කිසි විසඳුමක් ලබා දීලා නෑ. මර්ධනය වෙනුවෙන් තමයි මේක අත්‍යවශ්‍ය සේවාවක් වඩපත් කරන්නේ. ළමයිගේ පෝෂණ ව්‍යාපෘතිය ශක්තිමත් කරන මොනවද කරලා තියෙන්නේ? මොහුට අවශ්‍ය වෙලා තියෙන්නේ මේක අත්‍යවශ්‍ය සේවාවක් කරලා කියලා තමන්ගේ සිංහ වෙස්මූණ වෙන්නන්. අපි මේවට බය වෙන්නේ නැහැ. අනිවාර්ය කරලා කරලා බලන්න කියලා අපි කියනවා රනිල් වික්‍රමසිංහට. අපි මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු ශක්තිමත් සංවිධාන වෙලා ඉන්නේ. ගුරුවරුන්ගේ බලයට අභියෝග කරනවා නම් රනිල් වික්‍රමසිංහ රනිල්ට අභියෝග කරන්න මේ රටේ ගුරුවරු විදුහල්පතිනි සූදානම්. ඒකට මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය සූදානම් කියන කාරණාව අපි පැහැදිලිව කියනවා. බලයක් නැති රනිල් වික්‍රමසිංහ මේ ආකාරයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරනවා නම් ඔහුට එරෙහිව කටයුතු කරන්න ගුරු සංගම් පසුබට වෙන්නේ නැහැ, බය වෙන්නේ නැහැ කියලා අපි කියන්න කැමති. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.